2013 අප්‍රේල් මාසේ 16 වෙනිදා ඉන්දියාවේ සමුළුවක් අමතන්නට ඉන්දියාවේ චෙන්නයි නුවරට ගිහිල්ලා එහිදී විකටාන් කියන දෙමළ සංගරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් වරුන් සන්නද්ධ අරගලයක් ආරම්භ කරන්නට කාලය පැමිණ තිබෙනවා. ඒ අරගලයට සහයෝගය ලබා දීමට මම සූදානම් කියලා ප්‍රකාශයක් කරනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි මුස්ලිම් ජනතාවට ආයුධ සන්නද්ධ අරගලයක් ආරම්භ කිරීමට කාලය පැමිණ තිබෙනවා කියලා මුස්ලිම් නායකයෙක් මුස්ලිම් ත්‍රස්තවාදයක් ආරම්භ කරන්න යෝජනා කරන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අසාත් සාලි කියන ත්‍රස්තවාදියා. මේ ප්‍රකාශය පිළිබඳ ප්‍රශ්න කරන්න තමයි 2013 මැයි 2 වෙනිදා අසාත් සාලිව අත්අඩංගුවට ගන්න. මේ සිදුවීම පිළිබඳ විස්තරාත්මක ලිපියක් 2013 මැයි 8 වෙනිදා ඩේලි මිරර් පුවත්පතේ පළ වෙනවා. ඒ වගේම ITN පුවත්වලත් මේ කාරණේ පිළිබඳ විස්තරාත්මක ප්‍රවෘත්තියක් පළ වෙනවා. ඒ නිසා මම ලංකාවේ මුස්ලිම් ත්‍රස්තවාදය ආරම්භ කළේ කවුද, ඒකේ පියා කවුද කියලා ජාතිය දැනගත යුතු නිසා ITM ප්‍රවෘත්තිය මම කැමතියි මේ වෙලාවේ තමුන්නාන්සලාට විකාශය කරන්න. ශ්‍රී ලංකාව තුළ යලි ත්‍රස්තවාදයක් ඇති කිරීමේ අසත් සාලිගේ කුමන්ත්‍රණයක දොස්තරු හෙළිවේ. පසුගිය දා තමිල්නාඩු ජූනියර් විකාටන් වෙබ්පඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී ඇති ජාතික එක්සත් ත්‍රිබුණේ ලේකම් අසත් සාලි ත්‍රස්තවාදයකට නායකත්වය දීමේ දොරටු හෙළි කර ඇත. මෙවන විට ශ්‍රී ලංකා රජයට එරෙහිව ශ්‍රී ලංකාවේ මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදී පියාවන අසාත් සාලි දැන් ඉන්නේ කොහෙද? ලංකාවේ වැඩියෙන්ම බෝම්බ පුපුරවාගෙන තිබෙන බස්නාහිර පළාතේ ආණ්ඩුගාර තනතුරේ. බස්නාහිර පළාතේ පළමු පුරවැසියා ලෙස කටයුතු කරන්නේ ත්‍රස්තවාදියෙක් නම් ත්‍රස්තවාදී මර්ධනය කිරීම ගැන කවර කතාද? ඒ නිසා අසාත් සාලි කියන ත්‍රස්තවාදියාව වහාම ආණ්ඩුකාර ධූරයෙන් ඉවත් කරලා අත්අඩංගුවට අරගෙන ත්‍රස්ත මර්ධනය පිළිබඳ ආණ්ඩුවේ ඇති අවංකභාවය ප්‍රදර්ශනය කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග. දිනපතා මෙවැනි වැදගත් තොරතුරු දැනගන්න අපේ ලෝකයේ YouTube channel එක subscribe කරන්න.